රුසිලෝන් channel එකට අදත් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ ඔයාලගේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්ම හදා ගන්න පුළුවන් ස්ක්‍රබ් වර්ග කීපයක් ගැන. අපේ සම මත පැරණි සෛල ගොඩ ගැසීමට පටන් ගත්තම සමට අඳුරු රළු වගේම වියලි පෙනුමක් ලබා දෙනවා. මේ පැරණි සෛල නිවැරදි ස්ක්‍රබ් එකකින් ඉවත් කරගන්න ආට පුළුවන්. මේ මගින් ඔයාගේ සමට නැව් පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෑත කාලයේ ගොඩක් ස්ක්‍රබ් වර්ග වෙළඳ පොලේ දක්නට ලැබෙනවා. අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ මුදල් ඉතුරු කරගෙන ගෙදර තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම ස්ක්‍රබ් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු ගෙදරදීම ඔයාගේ සමට ගැළපෙන විදිහට ස්ක්‍රබ් එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාට තියෙන්නේ සංවේදී සමක් නම් ඔයාට පුළුවන් බ්‍රවුන් සුගර් ස්ක්‍රබ් එකක් භාවිත කරන්න. මේ ස්ක්‍රබ් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි දුඹුරු සීනි තේ හැඳි දෙකක්, ඒ වගේම පොල් තෙල් තේ හැඳි එකක්. ඔයාට කැමති නම් විටමින් E කැප්සූල් එකකුත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. පළමුවෙන්ම මේ අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ස්ක්‍රබ් එක මුහුණ මත ආලේප කරලා කවාකාරව මසාජ් කරගන්න. ඊට පස්සේ මද උණුසුම් වතුරින් සෝදා හරින්න. හොඳින් තෙත මාට්ටු කරලා ටෝන් එකකින් ටෝන් කරගන්න තමතක කරන්න එපා. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් කොෆි ස්ක්‍රබ් එක යූස් කරන්න. කෝපි වලට පුළුවන් වියලි සම මත හොඳින් ක්‍රියා කරලා සමට නැවුම් බවක් ගෙන එන්න. කෝපි ස්ක්‍රබ් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි හොඳින් ග්‍රයින්ඩ් කරගත්ත කෝපි තේ හැඳි එකක්. මේකට ඔයාට පුළුවන් gedara තියෙන ඕනෙම කෝපි වර්ගයක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔලිව් ඔයිල් තේ හැඳි එකක්. මේ අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගෙන සම මත ආලේප කරලා කවාකාරව ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ හොඳින් සෝදා හරලා තෙත මාට්ටු කරගන්න. ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නම් ඔයාට හරියන්නේ ග්‍රීන් ටී ස්ක්‍රබ් එක. මේකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි සීනි මේස හැඳි එකක්, ඔලිව් තෙල් තේ හැඳි කාලක්, හදාගත්ත ග්‍රීන් ටී තේ හැඳි එකක්, ඒ වගේම ග්‍රීන් ටී බෑග් එකක්. බෝල් එකක් අරගෙන මේ අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මුහුණ මත apply කරලා හොඳින් massage කරගන්න. ඊට පස්සෙ ඔයාට පුළුවන් මද උණුසුම් වතුරින් සෝදා හරලා හොඳින් තෙත මාත්තු කරගන්න. හොඳින් මතක තියාගන්න ඕන කරුණක් තමයි ස්ක්‍රබ් කරන්න කලින් මුහුණ හොඳින් පිරිසිදු කරගන්න ඕන. මුහුණ ස්වභාවිකව පිරිසිදු කරගන්න gederadima cleanse එකක් හදාගන්න පුළුවන් විදිහ ඔයාට මගේ කලින් වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. පල්ලෙහා තියෙන description එකේ link එක තියෙනවා. ඒ වගේම ස්ක්‍රබ් කරාට පස්සේ ටෝන් එකකින් හොඳින් ටෝන් කරගන්නත් ඕන. අනිවාර්යෙන්ම මේ විදිහට සති දෙකකට වරක් ස්වභාවිකව ස්ක්‍රබ් එකක් කරගන්න ඔයාට පුළුවන්. රුසිලෝන් channel එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් videos බලන්න අපේ channel එක subscribe කරන්න. ලස්සන video එකකින් නැවත හමුවෙමු.